සදේ වන ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු මුහුදර වෙරළි තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රධාන නෞකා එහෙම නැත්නම් අපි කියනවා offshore patrol vessels කියලා ඒ නෞකා ස්ථානගත කිරීමක් සිද්ධ කරා මේ නෞකා තමයි අපගේ මුහුදු සීමාවට අයත් ගැඹුරු මුහුදේ ආවේක්ෂණ කටයුතු සිදු කරමින් ශ්‍රී ලංකාවට සාගරය යොදාගෙන සිදුවෙනා උපද්‍රව වැළැක්වීම සඳහා මහඟු සේවාවක් සිද්ධ කරන්නේ මේ යාත්‍රාවක් මුහුදට ගියාම සමහරලාට දින 14ත් 20ත් අතර කාලය තුර රැඳී සිටිනවා ඒ අනුව දීර්ඝ ගමනක මුහුදු සංචාරකයේ දිලා අප රටට සිදුවෙනා උපද්‍රව වැළැක්වීමටත් ඒ වගේම අපේ සාගර සම්පත ආරක්ෂා කිරීමටත් ඒ වගේම අපේ ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරය හරහා ගමන් ගන්නා වෙළඳ නෞකාවලට ආරක්ෂාව සැපීමටත් මහඟු සේවාවක් ඉෂ්ට කරනු ලබනවා ඉතින් මේ නෞකාද මේ ස්ථානය ස්ථානගත කිරීම සිදු කරේ අපි 72 නිදහස් උළෙලට සමගාමීව ඉතින් මේ නෞකා මේ ස්ථානය ස්ථානගත කරනකොට අපිට තේරුණා මේක බලන්න සෙනඟ ඇදේ කියේවල මොකද ගාලු මුහුදේ පිටේ කියන්නේ සාමාන්‍යයෙන් හවස් වරුවට සෙනඟ පිරෙන ස්ථානයක් ඉතින් ඒ එන ජනතාවට නාවික හමුදාවෙන් කෙරෙන්නා වූ අනෙකුත් සේවාවන් සම්බන්ධ අවබෝධිකුත් ලබා දෙන්නත් එක්ක අපි වැලියු ඇඩිෂන් එකක් එහෙම නැත්නම් තවත් අගයක් වැඩි කිරීමක් සිදුවීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ මේ ක්‍රියාදාමය තුළින් අපි හිතනවා අපට මා ජනතාව දැනුවත් කරන්න පුළුවන් කියලා වෙලලා නාවික හමුදාව කරන්නා වූ ප්‍රධාන රාජකාරීන් වලට අමතරව තවත් මොනවද කරන රාජකාරී කියලා වෙලලා ඉතින් අපි සමාජ සුබ සාධන වෙනුවෙන් සේවාවන් බොහොමයක් සිද්ධ කරනවා මේ රට තුල ඉතින් ඒවා මේ ස්ථානයේ පැමිණ පුද්ගලයන්ට දැක් ගන්න පුළුවන් අපි මේ අට්ටාල වල ඒවා නිදර්ශනය කරලා තියෙනවා ඒ වගේම අනෙකුත් සුළු රාජකාරී මේ ස්ථානයේ වෙරළ තීරය අපි අද නිදර්ශනය කරනු ලබනවා. ඉතින් මේ වෙරළ තීරය අතිමන සුන්දර වෙරළ තීරයක් බවට දැන් පත් වෙලා තියෙනවා. ඒකත් ප්‍රයෝග කරගෙන අපි මේ කටයුතු සිදු කරනු ලබනවා. අත්‍තරම කියන්න ඕන මේ වෙරළ තීරය නාවික හමුදාවේ මූලිකත්වයෙන් තමයි මේ දිනවල සුදුසු කරමින් තියෙන්නේ. ඒ ප්‍රතිඵලයක් ලෙස ගැස් බෑවුන් පවා මේ වෙරළ තීරයට එන්න පටන් ගන්න තියෙනවා. අපිට මේ ස්ථානය අපි පෙන්눔 කරලා තියෙනවා. ඒ ගැස්බ පිටර සංරක්ෂණ ව්‍යාපෘතියක් මේ ස්ථානයේ කරන නාවික හමුදාව මගින් ඒ ස්ථානයේ මේ වුණේට පිටර 350 400 අතර ප්‍රමාණයක් අපි වල දාලා තිනවා මාය දෙනවා ඉදිරියේදී අපට ඒවත් මා ජනතාවට පෙන්වන්න පුළුවන් කියලා මේ ගැස්බ පටවුන් එළියට ඇවිල්ලා මූදට යද්දී ඉතින් ඒ වගේ නාවික හමුදාව වෙරළ සංරක්ෂණයත් ඒ වගේම සාගරක සම්පත් සංරක්ෂණයත් ආරක්ෂා කිරීමත් වෙනුවෙන් කරන්නා වූ සේවාව මේ අවස්ථාවේදී අපි පිළිගනු කරනු ලබනවා. ඉතින් මේ සඳහා නාවික හමුදාවේ මේ යොම්ංශයක් ඒ වගේම වටේ නාවික විද්‍යාවනයත් අනෙකුත් විද්‍යාවලක් සහයෝගය ඇතිව නාවික හමුදා මූලස්ථානය මැදිහත් වෙලා මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් අපි කණ්ඩායමක් විතර වැඩ කරා. මම හිතනවා අද මේ ප්‍රතිඵල අපට මේ ජනතාවට අද බොහොම සතුටින් පෙන්වන්න පුළුවන් වෙයි කියලා. මේව කරන නාවික හමුදාවේමද නාවික හමුදාවක් කරනවා. ඒ කියන්නේ වෙරළේ මේ එකතු වෙන ඒවාද නැත්නම් මුළු ලංකාවේම සල්ලි දීලා ගන්නවා.